බෙල්ලන නියෝජ්‍ය අධ්‍යක්ෂ කොළඹ ජාතික රෝහල අද දිනේ ඉතාමත් කරගාටු පුවතක් තමයි අපිට සමාජයට මාධ්‍යයට දන්වන්න තියෙන්නේ. මේ අවස්ථාවේදී ඊයේ රාත්‍රියේදී පමණ මෙම රෝහලේ දිගු කාලයක් දැරි සත්කාර එකකේ ප්‍රතිකාර ලැබපු සුප්‍රසිද්ධ නළුවෙකු කලාකරුවකු වූ ජැක්සන් ඇන්තනි මේ වෙන විට අභාප්‍රාප්ත වී සිටිනමු. ඔහුගේ රෝගී තත්ත්වය පසුගිය දිනවල ක්‍රමානුකූලව නරකතට හැරෙමින් පෙනහළුවල සංකූලතා වැනි දේවල් සිද්ධ වෙමින් ඒ සංකූලතාවලින් තවදුරටත් කොපමණ ඔක්සිජන් සහ වෙනත් පහසුකම් ලබා දුන්නත් තවදුරටත් එම මේ ප්‍රතිකාර දරාගන්න හැකියාවක් තිබුණේ නැහැ. ඒ අනුව ඔහු අද ඊයේ රාත්‍රියේ නැත්නම් අද උදෑසනට ලඟ වෙන්න මේ ජීවිතයෙන් සමුගෙන තියෙනවා. කොහොමද ඔය කොච්චර කාලෙ හිටියද මේ හොස්පිටල් එකේ? කොහොමද ඒ දවස්? ඔ සාමාන්‍යයෙන් ඔහුගේ ඒ හදිසි අනතුරු තත්ත්වයෙන් පස්සේ ඔහු දැඩි සත්කාරයකකේ දිගින් දිගටම අපි කිව්වා වගේ දින 501 පවා රෝහලේ රැඳී සිටිලා තියෙනවා. ඔහු හිටිය කාමරේ අද්භූත දේවල් සිදු වුණා කියලා සමාජ මාධ්‍යවල ගහලා අපි දැක්ක. මොකද්ද ඇත්තම එහෙම දෙයක් තිබුණද? එකම අද්භූත සිද්ධිය තමයි ඔහුව බලාගෙන හිටපු වෛද්‍යවරු හොඳින් තම රාජකාරිය නොපිළිහෙලා ඉටු කිරීම. ඒ ඇරෙන අද්භූත දෙයක් සිද්ධ වුණේ නෑ. සමහර යූටියුබ් නාලිකාවලට වීව්ස් වැඩි කරගන්න එහෙම දේවල් කිව්වට කිසිසේත් රෝගියා බේර ගැනීමේ හැකියාවක් තිබුණ නැද්ද? කොහොමද? ඇත්තටම රෝගියා දින 500ක් ඔය ආකාරයේ හෙලවෙන්නේ නැතුව කෘත්‍රිම ශ්වසන පද්ධතියකට සවි කරලා තියන් ඉද්දී ඇති වෙන සාමාන්‍ය සංකූලතාවයක් තමයි මේ ඇති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් පහුගිය දවස්වල කතා වුණේ කිසි රෝහල් වල බෙහෙත් හිඟය අඩුපාඩුකම්, වෛද්‍යවරුන්ගේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අඩුපාඩුකම්. දැන් ලොකුවට කතා වහ වුණා. රජය මේ ගැන ගාණක් නැහැ. හැමතිවරෙක් ඉන්නවා ඒ ගැන හෙව්වෙත් නැහැ කියලා තමයි චෝදනාව. ඒ සම්බන්ධව මොකද්ද කියන් තියෙන දැන්? ඇත්තට මේකත් බලපෑවද? බෙහෙත් සහ වෛද්‍යවරුන්ගේ හිඟයත් බලපෑවද මේකට? මං හිතන්නේ මොකද කොළඹ ජාතික රෝහල නෙමේ ඔහු ප්‍රතිකාර ලැබුවේ. ඒතර කොළඹ ජාතික රෝහලේ ඔය කියන තරම් පර්යන්ත රෝහල් වල තරම් මේ වෛද්‍යවරු හිඟකුත් නැහැ, බෙහෙත් හිඟයකුත් නැහැ. ඒ තරම් ඒ වැනි දෙයක් ඔහුට බලපෑවා කියලා හිතන්න අමාරුයි. දැන් වෛද්‍යවරුන්ගේ හිඟය කොහොමද මේ වෛද්‍යතුමනි? වෛද්‍යවරුන්ගේ හිඟය මං හිතන්නේ ජාතික රෝහලට නෙමෙයි වෙනත් රෝහල් වලට තදින් බලපාලා තියෙනවා. විශේෂයෙන්ම දුර පළාත් වල රෝහල් වල ඒ තත්ත්වෙට මං හිතන්නේ වග කියන්න ඕන ආයතනය තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍යවරුන්ට වයස්ගත වෛද්‍යවරුන්ට තව ඉන්න කියලා විශ්‍රාම වයස දික් කරද්දී කලකිරීමට පත්වෙන වෛද්‍යවරු, තරුණ වෛද්‍යවරු ඔවුන්ට හැමදාම දුර පළාත්වලම ඉන්න බැරි නිසා ඔවුන් දැන් ඒ ස්ථාන වලින් පැදුරටත් නොකියා යනවා. ඒකේ මාරුවීම් වල බලපෑමක් තියෙද? ඔව්, පැහැදිලිව. ඒ කියන්නේ Tamanට නිසි පහසු සහිත කම් සහිත
දැන් අපි ගන්නකෝ කොළඹින් පිට දුර පළාත්වලක ඉන්න වෛද්‍යවරුකට වඩා පහසුකම් අඩුයිනි. කොළඹ ඉන්න කෙනෙක්ට වඩා අඩුයි පහසුකම්. එතකොට කොළඹ ඉන්න අයට ඉන්න සේවා දිගු දෙනවා නම් 60 පැනලා වයසත් වැඩ කරන්න කමක් නැහැ කියලා එතන පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා. ඒක මේ සේවා දිගු දීපු එක වැරද්දක්ද? අනිවාර්යයෙන්ම වැරද්දක්. අද වයස 60 ඉක්වලා 63 දක්වාද දැන් එතන ඉන්න නැවතී 65 දක්වාද වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට ප්‍රබල උත්සාහයක් යොදෙනවා ඒ වයස් සීමාවල ඉන්න වෛද්‍යවරු. ඒත් රජය එම ඒ වෛද්‍යවරුන්ට එලෙස සේවා දිගු ලබා දීමෙන් අනිකුත් තරුණ වෛද්‍යවරුන්ට මොනවද වෙන්නේ කියන එකට විය යුත්තේ කියන එකට කිසිදු පිළියමක් යොදලා නැහැ. ඒ අනුව ඔවුන් අද හැකී තාක් දුරට රට රටවල් ගානේ රැකියා හොයාගෙන යනවා. රටවල් වල යන්න ලොකුම හේතුව මේකද? ශ්‍රී ලංකාවේ තුල තියෙන මෙම අත්නෝමතික වයස් අගත අයට දැන් ශ්‍රී ලංකාවේ මීට දස අවුරුදු 10-15 ගණනකට ඉස්සෙල්ලත් වෛද්‍යවරුන්ට 60 පැනලා සේවය කරන සේවා දිගු දුන්නා. ඒත් ඔවුන් කොන්ත්‍රාත් පදනම මත දුන්නා මිසක් ස්ථිරසාර ස්ථිරව විශ්‍රාමක වයස පන්නලා ඉන්න දුන්නේ. කොන්ත්‍රාත් පදනම මත තමයි දුන්නේ. ඒ අනුව අපිට දැන් කොළඹ ජාතික රෝහල හෝ වේවා යම්කිසි ස්ථානයක ළමා රෝහල වේවා වෛද්‍යවරයෙක් ඉන්නවා නම් ඒ වෛද්‍යවරයාට කියනවා නම් මං ජාතියට ආදරෙයි මම ජාතිය වෙනුවෙන් තව දුරටත් වැඩ කරන්න කැමතියි කියලා අනේ අපොයි අර තියෙනවා එහෙම ජාතියට ආදරයයට වැඩ කරන්න මොනරාගල පැතිවල බිබිලි මහියංගනේ කිලිනොච්චි වගේ ප්‍රදේශවල. නමුත් ඉල්ලන්නේම නෑ ඉන්න පළාතක හොඳ නුවර කොළඹ අනුරාධපුර වගේ විශාල රෝහල් වලමයි ඉල්ලන්නේ. ඒක පිටිපස්සේ පුද්ගලික වෛද්‍ය වෘත්තිය තියෙනවා කියන එක මේ තියෙනවා කියන එක මේ ආණ්ඩුව නිකන් නොදැක්කාසේ ඉඳමින් කටයුතු කරනවා. ඒ කියන්නේ සේවා දුක දීලත් ඒගොල්ලෝ පෞද්ගලික දේවලුත් කරගන්න බලනවා. ඒක තමයි මූලිකම දේ. අරමුණ. මූලික අරමුණ. දැන් අපි හිතමු කොළඹ ජාතික රෝහලේ හිටියා කියලා. ඔව්. නෝ ජාතික රෝහලේ හිටියොත් මේ හොඳ පුද්ගලික වෛද්‍ය සේවාවක් අවට තියෙන රෝහල් වලින් ඒගොල්ලන්ට ලැබෙනවා. ඉතින් දැන් ඒක නෙමෙයි ඉස්සරහට දාන්නේ. මං රටට ආදරේ, ජාතියට ආදරේ අපිට තාම හැකියාව තියෙනවා මේ සේවය දෙන්න කියන එක. එතකොට එහෙමනම් ඉන්න කියලා දුන්නොත් අර තරුණ බලාගෙන ඉන්නවන්නේ දැන් මෙතන පුරප්පාඩුවට ඇවිල්ලා වැඩ කරන් ඒගොල්ලට හැමදාම සදා සොත්ති බවන්. දැන් මේ පළාත් රෝහල් වැසී යාමේ අවධානමක් තියෙනවා කියලා රජයේ වෛද්‍යවරුන්ගේ නිලධාරීන්ගේ සංගමය කියනවා. මේවට විසඳුම් නැත්නම් ඒ පළාත් රෝහල් වල ඉන්න එක වෛද්‍යවරය හරි කොළඹට කැඳ බලනවා. ඒ කියන්නේ ඉන්න ඔව් දැන් ඒක තමයි. පළාත් රෝහල් වලට මොකද වෙන්නේ? පළාත් රෝහල් දැන් ඉතින් රජයට මේ ඊනිසි ප්‍රතිපත්තියක් නැති නිසා මේ රෝහල් ටික වැසී යාමේ අවධානමක් තියෙනවා. මේ රෝහල් ටික අනිවාර්යයෙන්ම වැසී යාමේ අවධානමක් තියෙනවා. රජයකට කොච්චර පැහැදිලි කරත් මේ විශ්‍රාම වැටුප වැඩි කිරීම නෙමෙයි වෛද්‍යවරුන් රඳවා ගන්න තියෙන ක්‍රමවේදය කියලා. ඉතින් කාට කියන්නද මේවා? මේවා කාට කියන්නද? පැහැදිලි කරන්නේ තරුණ විශේෂඥ වෛද්‍යවරු, තරුණ විශේෂඥ නොවන වෛද්‍යවරු ගේ හඬ අද